වගේ අද දිනේ මාධදිීසාකච්ඡාේ පළස්භාවේ මන්තිතුමිය සමඟ විශේෂෙන්ම වර්තමාන රජය ගන්නා ක්‍රියාමාර්ග තුළින් අද මුළු රටේම ජනතාව මේ රට ජීවත්තනනි බැරි තැනට පත්වෙලා තිනවා. ඒක ප්‍රධානම කාරාව තමයි මේ වෙන කොට මේ කෝවි වසග ඇත්ත එක්ක මේ වනකට සෞඛ්‍ය වර්ජනයක් ආරම්වෙලා තින. මේ හැම පැත්තකින්ම ප්‍රීඩාවට පත්වන කවුද රටේ පොදු මහ ජනතාව. අද රජයට මේක පානය කරගන්න බැරි තැනට පත් වෙලා. හැමන්සකින්. දැම් බලන් මේ රටේ ජීවත්වෙන්ද ජනතාවට අවශ්‍ය ප්‍රධාන එදිනදා කනබොන දේවල්. අත්‍ය අවශ්‍ය බාන්න ප්‍රධාන ආරය සහල් ඒවගේම එලවලු ඇතුළ අනිකුත් බාණ්ඩ. අද මේ සියල්ලම අහස උසට නැගලා එතකොට මේවා සම්බන්ධෙන් කිසිම පාලනයක් මේ රජයට ක්‍රියාත්ම කරන්න බැරි වෙලා තියෙනවා. පාලන මිල සඳහා ගැසට් ගණනාවක් ගැහුවා මුදල්ල මාත්‍යයන්සේ වෙළ නමාත්‍යන්සේ නමුත් මේ එකකින්වත් මේවා එකක්වත් පාලනය කරන්න බැරි වුණා. දැම්කද වෙලාතිී දැන් අද මේ වෙනකොට රටේ පොදු ජනතාව තුන්ගේේලක්තියා එක වෙලක් කන්න බැරිතට පත්වෙලා ඒ තරට බාන්්ඩෝල මි ඉහෙ හිල්ල තිෙන ත රජයට කිසි හැඟීමක් නෑ මේ රටේ ජනතාව ජීවත් කරවන්න ද තත්වයට බලපාපු කාරණ දැන් ආ්ඩුව න්න මැති අමිතුර මකක්ද කියන්නේ මේ කෝවි ත්ව නිසා මුළ ලෝක මෙහ තත්වයක් යෙනවා කියලා ද අපි ැලුහම ලෝකය අනික් ටවල් දිහා අපි වැඩි ඇත කරයන්නෝ නෙනෑ අපි අල්ලපුනට ඉන්දාව බංගල දේශය මේ කිසිම රටක අපිට තියන ප්‍රශ් නෑ ඒවනම් මේ මොකක්ද මේ රජේ තියෙන නොහැකියාව නිසාමඒවගේ මේ අග තිය වැරදි කළමනා කාරිත්වය නිසාමඒවගේ මේ රජේ පාලකින් ඉන මහතත්වේ උද්දච්චකම නිසා තමයි මේ ප්‍රශ් ගණනාවක් අද ඇතු වෙලා තියෙන් ඒක හොඳම උදාහරණය තමයි මේ ගොවිට පොහොර ලබා දෙෙන් ඇතු කරපු මේ මහා අපරාධී අප නිදහස ලාගත්ල පස දානෝජය තලි සට. ඇුද හක්ත හතර ගව වන පහුගේ පෙබරාර හතර ඉදන්න. ඒතු අපේ රටේ හිටපු නායකින් දියස්නායක මැත්තුමයි ඉදල. මේ රටේ ජනතාවගේ ප්‍රධානරය බත් එමලම් බත් කණ්ඩ අවශ්‍ය සහල් නිෂ්පාදනය වැඩිරන්න තමයි. නිදහස ගත්ත දවසින්දර මේ රටේ නායකින් ක්‍රාත්ම කල ති. එක දන මහත්ත ආරම්භ කරල පක්ෂපාට වේදයක් නෑ අපි දන්නවා ජාජාත මැත්තුමයි කාලේ මහම ලියාපාරය මෙවැනි. යාපාර ගණනාවක් ඇති කරලා. අලුතෙන් ඉදම් මේ කුමරු අස්සද්දලා තමයි අපි මේ තැන්්ඩාවේ. ඒ විතරක් නුවේ අප රට ඉන්න විශේසජ්ඥන් බතලොකඩය වැනි වී පේෂණගාරුවෝල අලුතෙන් සහල් එමතම් වී නිෂ්පාදනය කරලා ඒවගේ ඒ නිස්පාදන වැඩි කරන්න අවශ්‍ය බීජ හදල තමයි අපි මේ තන්ට එන්න පුලොන්ගුණේ. එදා එදාන්නවශය හතුලිස් අටේ අපි පැහැදිලිම කියනවා හතුලිස් අටේද අපි ට මේ රටේ සහල් නිස්්පාදනය පි අපේ ජනගානය අනුව අවශ්‍යතාවෙන් සයට තිස්මයයි සයටට තිස්ම අපේ බපුලුවන්ගුණා පහුගගේ වසර වෙනකොට දස් පහලොවදා ධහතර දාසය වෙනකොට අපේ රට සහල්ලලින් ස්වම්පෝෂත කරන්න එදා හි සට අපේ ට හිටියේ ජනගානය අසූහය දහයි නමුත් අද ඉවා ජ අසුහය ලක්ෂයි නමුත් අදේ ඉන්නවා ජනගානය ලක්ෂ දෙසිය විසි දෙක් එතකට අද එදා සයට තිස්සටක් ස අය ලක්ෂඩ නිදහස කන්නකොට නිෂ්පාධනකුට සහල් අදා අපට පුළුවන් වෙලා තියෙනවා පහුගේ වසර වෙනකොට වසර ගණනාවක් පහලව දාසය වෙනකොට අපේ ටින් සහල් වලින් ස්වම්පෝසිත කරන්න එකන්නේ ලක්ෂ දෙසිය විසි දෙෙක්රට කණඩ ඇති හාල් ප්‍රමාණය නිෂ්පාධනයකර දැන් මේ තත්ත්වය තමයි මේ රටේ නායක විශේෂෙන්ම ජනාධතර ඇතුළු කැබිනට් බණ්ඩලේ මේ ආණ්ඩුව මේ ගත්ත උද්ධත්්‍ය තිීදෝ නිසා අද අපි අහිමලා තියෙ හාල්ලුලින් විතරක් අද මේ දවස්තුල අපිදන්නවා ගොවියෝ අස්වන්න නෙලනෝ තමන්ගේ නිෂ්පාදන සයට හතලියයි. මේ කිකුවද මමාස දුහටක ිස්සල්ල ගොවිය පාර්ට පහැල කිව්වා. මේ මේ තත්වය උදාාවෙනවා මේ ඊනයා පොහොර කාපනික තත්ත්වයි මේ රටේ ඇතිකරපු නිසා මේ අපරාධයක් මේ රටේ ජනතාවටරදතිය විශේෂම් ගො ජනතාවට රක්නෙමේ සුළු සමස්ස රටකරු පරාද. ඒ තුළින් අද අපි ලබාගත්තේ සහල්ලොලින් ස්ම්පෝජ් තත්වය අද අපි අහිමේලා න දැ සිද්ධවෙලාතින් මොකත් ොලරණයකන ආනුර අද වෙලාතින චීරෙන් හල්ගෙන් ඉන්දියාවෙන් හල්ගෙන් මැන්මාරෙන් හල්ගෙන් ඒ කොහොම වනත් අද පාරිපෝකයයට මොක්දවෙලාතිී මේ රටේ තුන්ගේලම එහනත හැම වේලකනම් බත්කන අපේ රටේ ජනතාවට මකද වෙලාතිී. අද හල් කලෝග රුපිය ලෙ හත්තාව ටොටාදදවෙ ලතින රුපියල් අසූ පහට මේ දෙදා දහන මේ ජනතර බාරගන්න කරතිනු හල් අද එක සිහත්තවට කන්න සිද්වෙලා තිී. තිය එවිතරන් අනිත් සියලු බාන්න වැඩි වෙලා අද ජනතාව ඉතාමත් අමහස් සරකට පටි කල් තර. දැම් ත්ය තුළල අද මොකද කරන්න ආ්ඩු ආණ්ඩු අද බොරු කරමින් දැන් කියනවා අපි වැඩ ලක්ෂයක් ආරම්භ කරනවා කියලා මුදල් ඇපතිර වැඩ ලක්ෂයක් ආරම්භ කරනව ලොකු පම්පෝරයක් ගාන්න. දැම් මේනට මේකද කරන්න ති. දැන් මුදල් අච්චු ගහමින් මේ කරන ක්‍යාවරය තුළ තවත් උද්දමනය වැඩියනු දැන් ජනවාරි මාසිර වඩ විශේෂම දෙසම්බර් මාසිර වඩා ජනවාරි මාසය උද්ධමනය වැඩි වුණසිට දොලහන්දලසියටට දාහතරයි දස දෙක දක්වා දැම් කනපන දේවල්ල උදමනය බැලුහම ඒගැන්ි කන හාල් එවගේම පරිප්පු මේ හහාල්මැස්සු මේ උද්ධමන ැලුවමයටට විසිපහරත් වැඩි එතුර ඒ තත්වය තුළ පවතවත් මුදල්ලක්්චුක හමින් මේ වැඩලක්ේ ආදි නොයකු බොරු දේවල් ක්‍රියාත්ප කරන්න යාම තුල ඊළංග මාහෝල මීටත්තුවල උද්ධමනය වැඩ වෙල රටේ ජනතාවට ජීවත්වන බැරිතට පක්වයෙනවා. එතුොළ ඒවිතරක් වෙයි අද පැහැදිලුම කියන මේට අ බලන්ඩ මේ තත්වය තුල දැම් මේ වැඩ ලක්ෂයක් ගැන කතා කර ආ්ඩුවට අද පුළුවන්ගලා තියෙනවාද අපි හ මුදල් ඇමතිතුරයගෙන් මේ රටේ අද සිමින්ත කොට්ටක් ගඩ තියෙනවා මේ වැඩ ගැන කතා කර. මිති කොට ගන්න ගහම එක ි වැඩවිලාතින එක පැත්තකි. නමුත් රෘපියල් දෙදහටුවත් ගන්න සිවිින්ඳනෑ. මේ තත්තතුළ මොකක්දවෙලාතිී. විශාල ප්‍රමා ලක්ෂ ගාන කර අද රැකයා අහිමිලාතියෙනවා. මේෂන් බාස්ල අද මමාස ගනාවක්ද සිමිතිලති රැකයා වහිමේලාතියන. ඒවට අත්වඩ දෙනාය අද රැකයා අහිමිලාතියන. මේේසන් බාස්ල වැ වැඩකටයුතු ක්‍රාමත් කරේ ැත්තන්. අපි ෙදරක දාහන්න ගත්වත් බිත්ති පැඳල ඒ උඩ නාම නැත්තන් වඩු වාාසලටත් ඩැනෑ අදහෙමන අ මොකදවෙලාති. අද මේ ශේෂෂය කඩා වැටිලා. කොන්දරක්තරුවන් විතරන්න වෙයි අද වැඩ කරන මේ තම්තරුවන් මේසෙන් බාස්ල ඒමගේ වඩු බාස්ල ඒහා සම්බන්ධන විශා පිරිසකලද රැකි ආහිමිලා තියන මුොකො ආඩු වැට කරන්න අආ්ඩු කෝම ප්‍රතිකරම යොද වනො. ඒමන අදමකක් ආණඩු කරන මේවා එකක්වක් දිහා බලන්න එනැතුව. තමන් පම්පූරිගහනවා වැඩ ලක්ෂයක් අපි ගමට දෙනවා කියලා. සල්ලි අච්චු මින් මේ කරන්න යන්න මකක්ද ඒමලා අපි පැහැදිලන කිරවා තව දුනටත් රටේ ජනතාව රවට් අන්ඩ ලැස්වය එපා මේ රාජභක්ෂ පවුල් පාලනය අද මේ රට විනාශ කරලදන් මේ රටේ ජීවත්වන්න බැරුව ජනතවාද රට දාලන්ඩ ලැස්සිලා ඉන්නවා තරුණු විතරක් නෙමයි වැඩි හිටියුත් තමන්ගේ ගේදර අද විකුණමින් විදේශරටවලොට යන්ඩ ලැස්සෙනවා.ඒ මොකද මේ යට කිසි බබරත්තුව කද ැතිලලාතිී. අපි පැහැදිලමගේෙනවා රාජපක්ෂ පවුල් පාලනයට මේක කරන්න බෑකිලා දැන් ඔප්පුක හමරයි. මේරටේ ජනතාව ජීවත් කරන්නට බෑ කියල දැන් ඔප්පුක හමරයි. තවදුරටත් බොරු කිය න්නැතුව. තවදුරටත් රවට්ට නැතුව මේරට කරන්න පුළුවන් අයට වාරදීල. විශේෂෙන්ම සමග ජනබල වේගේ. අපි ලෑස්සේ මේරටේ ජනතාව ජීවත් කරවන්. එවම් අපි කිය ආ්ුවට මේ ජනතාවට තවත් පීඩා ඇති කරන්න නැතුව වහාම ගෙදරන්න ආණ්ඩුව. ඒගේ මද ආ්ඩුව ලොක කතා න අපිදක් මුදල් මතු අපි ඕනොේලා චන්දර ලැසි. දැන් මේ රටේ ජනතාවර කන්ඩ නැතු ඉන්න වෙලාව. අපි කියනවා ඕනවෙලා ලෑස්සිනං පම්පූරි හන්නතු චන්දකරයන්න. දැම් පළපාල චන්ද කල්දාාලදීන. පළත්පාල මැතිවරණය අවුෘත්තකින් කල්දාදීනවා. දැන් අපි කියෙන ඇයි කල්ධාන චන්ද. මේරටේ ප්‍රජාචන්ත්‍රවාදේ අනුව අපි දන්නවා මැතිවරණ ක්‍රමේ හදලා තියෙන්නේ අවුද දෙගෙන් දෙකට පලත්පාල මැතිවන්නේ පලස්බ මැතිවන්නේ පාලිමිදතුුව ජල මතිවන්නේ දී. එමද ප්‍රජාචන්ද්‍රවාදය අනු ලෝක නොම ටක අවුරුද්ධකට දෙක්කට සැර ජනමතය විමසන්න ඕනි. ඒමන අපි කියන බැසිල් රාජක්ෂර පැහැදිලෝම පම්පොරි ගහන්න අවශවෙන නෑ පලාත්පාල මැතිවන්නේ කල්දාන්න අවශ්‍යනෑ වහම පළපාල මැතිවන්න යන්න රට ජත ආ ුව නි ද ස් ලයි. ඒගේම තව කාරණ කීපයක්තිනවා පැහැදිලම කියන්න මේ වෙනකට ආණ්ඩුව කරන මේ ඉතාමත් මෙලෙච්ච ක්‍රයා කරනාවත් තින ඒ එකක් තමයිද ඒයේ රැයින්දලා Eෆට ඊෆ කියැන්නේ සේවක අර්සාහධක අරමුදල. මේරටේ වැඩ කරන ජනතාවගේ මුදල් තැපත් කලදෙන්. ැ ඒකනු සියර විසිවා බදුගන්න. අද අධිපාරෙක් බද කකාය කරන්න ආ්ඩු ලජනතුුව කටුතු කළ ද මේ කාගෙන්ද ගන්න ේසියටි සු. න්ඩුව පෙන් න්න දර මේ ලොකු ව්‍යපාරගය විතරක්ගන්න කකට මුත් ඊෆFක් කියන ේවක අර්සාහතක අරමුදල. මේටට වැඩකර ජනතාවගේ සල්ලි. ැ ඒකන් සියට විදවාක් බඳගන්නවා කියන්නේ මේක මහා බිලිලත් ජනති වඩා. අපි පැහැදිලම ගනවා මේට මුළු රටේම සේවකාර්සාක අරුරල යිති ජනතාව විතරන්න මුළු රටේම සමස්ස ජනතාව මේක විරුද්ධෙන්න්න ඕනනි. එකට පාර් පහින්න ෝනි ඒ සදා සමකි ජනපලයගේ අපේ සම්පූර්ණ සහයෝගදෙනවා මෙවැනි. සමජති ්‍රම කරන්ි ඉඩතිය නෑ නක න ඇතනම ැසිල් රජපක්ෂ මුදල්ල මතිවරම ක්ද කිවේ මාධ්‍යයට අපි දැක්කා අපි ලෑසේ චන්දයක් තියන්න ඕන වෙලාවක අපිටබේ මේ වෙලා තියන්න තියන්නේ පළත්පාලන විතරයි හැකයාාව තියෙන්නේ අපි හනවා බැසිල් රාජක්ෂ මුදල් ඇමැතිවරයාගේෙන් ඔච්චර චන්ඩිකමක් තියෙනවලං ඇයි පළාපාලන මැතිවන්න අවරුද්ධී කල්දාරී. අපි කිය නොදැන් පලාත්පාල මතිවන යන්. රටේ ජනතාව ලෑස් වෙලා ඉන්නේ රාජපක්ෂ පවුලටත් පොදු සඳානයට උත්තරදින්. අපිගේෙන පෙසිල්ල පක්ර පලත් පලන චන්දය කල්දාන්න ැතුව කල්දා යනෙ නමුත් නු ලා කැමතිරට එකක තියන්න පුළුවන් වහම පලත් පාල මැතුවන්නේ පවත්තන්න රටේ ජනවතයමොකදති කියල දැකගන්න වර පුුවන්. සමාග ක ප ස නැ මේගේ ඇත්තරම දැන් මෙමනෙ. දැන් එක වෙලාව මේ රආ්ඩුව ආපුගම්ම කද කරේ තමන්ගේ ගජමි තුරන්ට මේ වැඩ්බද්ධ නිදහස් කරලා මේ රටටේ පලවිනිී වසරේ අපිට ලබා ගන්න තිබුණ ආදායම රජයට ලාගණන තිබන ආදායම බිලියන හැසියක් ගණනය කර තිෙනවා බිලියන හැසියක් අහිමි කරගත්ත. ද අහිමි කරගන අද එතනින් දම මේ ප්‍රශ්නාවය පටන් ගත්ත. එතකට අදමකක්ද කියෙන් දැම් මේ බද්ධ මේ බද්ධති සමාගම්බලින්සිරරි විසපාක් කියලා කිව්වට මේ වෙන කොට Eෆ එකෆ එක විසාාල මුදලක් තැන්පත් හැනිර තියනවා. එතකොටඊෆF එකට මේ සියයට විජුපා අය කරන්න මේ ගනේ ඇතුුල් වෙන. එතකොට බලන්න මේක නහින කුච්ච වැඩත්න මොන කුපාඩි වැඩත්ද මේ රටේ ජනතාවගේ වැඩ කරන ජනතාවගේ මුදල් තැන්පත් කල තියනඒෆF එක මුදල් ලොට බදු කාහනවා ගැනසිට ුපා මොන තරම් අසාධර්ම. අපි කියන පැහැදිලු මාආ්ඩුවට මේවට ලෑස්සි වනොත් අපි ජනතාවත් එක් EIP ඒ තමන්ගේ වැටු ඒමනත්තන් තමන්ගේ ඒක අදාළ පුද්ගල විතරන්නේ මේ රට සමස්ස ජනතත්ක් අපි ඒකට විරුද්ධව ඒ්‍රියාවලනි ුරදා අපි සමග ජනලේ වැඩර කියන පැදිලි කියන්න. අත්තර්ම දම් බි ඇමිර මොවකතාකර අපිදක් ඒ කන්න ැස්සීමේති ගම්මම් බි ලමතිතුට චර්ජන ගර්ජන. ඒම පහරදි මොට මේ ලෑසේ ලතිනවා. ඇති නිසා මංහිතන්න ඔයි කියන එකක්වත් දවල්ල ික් ගම්බි ඇමිතරෙක් වෙෙලව කියනවා. ද මාර්තු අපප්‍රේල්ලනකොට අනිවාරයෙන් විදුලිය ක පාන්න සිද්ධෙනනවා කියලා මේ ඉන්දර ප්‍රශ්්‍යයක්ත්තෙක්. තිය නිසා කොහොම කතාකරත් මුල්ල ඉඳලම්ම මේ ඉදන ප්‍රස්සදී. මේ වෙනකොට ඉදන මිල වැඩි කරන්න කඩයුතු කරලා තියනවා. එතකොට ඒ තත්ත්වය තුල ජනතාවට මයි හම පැත්තෙන් බරවැටලති. දැන් අද ඉතිහාසේ වැඩිම මිලට තමයි ඉදන ජනතාවට ගන්න සිද්වෙලා ති. පැටල් දීසල් මේ හැම එකක්. තිය එනිසා අද අපි දැක්කා ත්‍රීල් රියතුරන් ඒ වගේම අනිකුත් සේවාන්නොල ඉන්න රියතුරන් ඒ ඒවගේ අයතන අද මේ කරග යන්න බරිතරට පත්වෙලා තිනවා. ඒනිසා අද ජනතාව පිට බරපටවන ඇරන්න ඩුව වෙන විකල්පයක් අප පේඩ නෑ එක පැත්තකින්. අනි පැත්තෙන් අවශ්‍ය අවස්සාවෙද මේ සැපම් කරන්න බැරවීම ිනිසා ජනතාව විශලාල පහස්සා කර පත්වෙල ඉන්න. ඒ අප එක දිනීමේි ගොඩක් කාරාවවල දැක් දැම් බලන්න ගෑස් සිද්ධිය දැම් මාසාහයක් මේ රටේ තාමත් ගෑස් පෝලිින්තිය.ඒතුරයි ගෑස් සිද්ධියත් එක්ක ඒ ඇතුරු තත්ත්වත්ක ජීවිත කරනාවක් අහිම වුණ ගෑ තැන්කිි පුරල. ඊ නඟට මේ අපට අමත වෙලාති මේ අමතක කර න මේවට මරක්දුුණ විසඳු ආ්ඩු. මේ සම්බන්ධෙන් ආණ්ඩුව ලිට්‍රෝ ගෑස් සමාගමගන් සේඩ සයක් රජයේ. සභාපතිවරේ අධ්‍යශ්‍යක වන්ලයේ අඩුගානි පරික්ෂණ ඇති බද. මේ රටේ ජනතාව ජීවිතලි වන්දිගේව ගෑස්පු පුරල. එතකොට තුවාල වුණ දේපලහානය වුණ මේවැරකම කත කර තින ප්‍රශ් මේවැනි ආණ්ුවමකද කලදී. අඩුගානයේ සභාපිතිරය තනුතුර තාම න්නවා පරිීක්ෂණයක් කර. එම ටේ නතාවගෙන හිතන අආ්ඩුවන්. රටේ ජනතාවරද ජීවිතෝලින් වන්දිිකවට සිද්ධවෙලාතින මේ ආ්ඩුව කඩ වැරදි තීන්දු නිසා. ඒ සංගෘතිය වෙනස් වුන නිසාේ ගෑැස් පිපුරවා කියනෙක ආණ්ඩුවම් පත්කරපු කමිටුව නිර්දේශ කර. ැ ඒවට මොනවල් ලබාදිලදෙන් දඩුවන් අධිනමොකත් සිත්තු වනේ. රටේ ජනතාවර තමගේ ජීවිතෝලිින් දේපොලෝලින් තුවාල කරන වන්දිිගන්න සිද්ව විතරයි අද සිද්වෙලාති. ඒේවගේ තමයි දැන් රට සිමින්න්ති පබල. මිදි ැති නැති නිසා රටේ ජනතාවගේ ජීවිකාව අයි මේලාතියනවා. එදිනිදා වැඩ කරන මේසන් බාස්වරු වඩු බාස්වරු අත්ට දෙනාය තමන් කොහොමද ජීවත්තෙනෑ. ඒ ජීවිකාව එහෙම මිනිින්ම් විනාශේලලා මාසේ කාමා රත්් දෙකක් දැඒකෝ ආණ්ඩුවේ පිළිතුර. ආණ්ඩය උත්තරකෝ. එක කෝ ජනතාවගේ මේ සිමින්ඳි ප්‍රශ්න මිසතුන්. හැම දේම ආණ්ඩුවවාද මගරිමිගින්න්නවා. මේ වෙනකොට. වරයේ කටනය දෙදහක්විතර හිරවෙලා තින අත්‍යවශ්‍ය බාන්්. මේරටේ සුළු කර්මාන්තකරුවන් ඒ වගේ මධ්‍යම් පරිමාණය කර්මාන්තකරුවන් තමන් අවශ්‍ය අමුත්‍රවිය නැතුව. ඒ අමුත්‍රවිය ගන්න ගණ්ඩ ඩොලර නැතු. කලුකඩෙන් රුපියල් දෙසේ පහ ඩො රක් දෙසිේ හැට ඩොලර ගන්න ග්ඩක් බැරුව අද අසර වෙලා ති නවා. ඒ හර විශාල රකයා ප්‍රමාණයක් අහිමේලා තියෙනවා ඒ කර්මාන්ත දේශය කර්මාන්ත නගසිනොඩාපු ආණ්ඩුව අදේ කර්මාන්තකරන් එහෙම පිින්ම විනාස් කල් දාලා. මේ වැඩකෝ මුදල්ලමැතිරගේ ආන්්ඩුව විසඳු ඔද ඇත්තරම ආණ්ඩු මකක්ද කරන්න දැන් ආණ්ඩුව ඔය මොනවා කතාගරත් ආණ්ඩු කාරනා දෙක තුන්න්න ඉස්්කරන තිීෙනවා. එකක් තමයි මේරටේ නායකයක් ඉඳලා ඇමති මන්ඩලට කැබිනට මණ්ඩලට රාජ්‍යාමැතවරුන් පාර්ලිමේන්තු මන්දදිරතුමල්ට තමන්ගේ ජමිතුරන්තිබම නඩු ගනාවක්. අල්ලස්සාහ දූෂන කමිශමේ දාපු නඩු අවරුදු හතරක් පහක් ඇහිච්චි නඩ. ඒවගේ නීති පිතිර ඉදිපත් කර නඩු අවරුදු ගනාවක් ඇහෙච්චි නඩු. මේ වෙනකොට අපි පාති තු ල් ිමක් කල ති නඩු අයිකරගන්න ද ක නිද හේතු ල් මක් න ඳදර න ල ල් ම් කර නී රයාගේ ි ැබ ර ො තුර දැනග පන ඉල් ද .ි ල්ල ූෂන කොමිෂමන ගිය. අප ඉල්ලිම් කර අපි නඩු අකටි තරක් දීල තින. එ නැතු කිය විස් රා ම ද ල . අප රතු වි ාත් ලාග. අපට තියෙන තොරතු අනුව රජේ කැබිට ඇැතුර රජ්‍යයමිතුරු පාලිමිතු මඳදුරු තමගේ ගජමිතුරන් හැත්ත දෙන්න එක්ගේ නඩු නිදොස් කොට නිදහස් කරල තිෙනු. ඔන්න ආණ්ඩුව කරලා තිෙන් ටික එතුර මේ ආණ්ඩුව බලේටාවේ ජනතාව රවට්ටල රට ජාති ආගම මේ ඔක්කොම කතා කරල ඒ ආරශ්්‍යාව ජාති ආරශාව ගැන කතා කරල රටේ ජනතාව ජීවත් කරවන්නද නැත් මන් නු හටි ඉ ගනතින ්‍ර මාව පරිති එනත් සැබ ප්‍රශේ තමා මේ විසඳගනති තමන්ට දවුණු ප්‍රස්සේ. නමුත් රටේ ජනතාව හිටපුතැනින් ඉතාමත් අමාරුත්තනට ඇදල දාලතියෙනවා. රටේ ජනතාව ජීවත් වෙනවද නැද කියනක ආණ්ඩුවට අද ගානක් නෑ. එනිසා ජනතාව ජීවත් වෙනවා අනමේ ලෙවකාමින් ජීවත් වෙනවා පුළුවන් අය රට ලා ඇද ලෑස්සි ලයින්න. මෙහමන මේ ආ්ඩුවෙන්වා මේ ආණ්ඩුවේ පාලක පැතිය පොඩි වලල්ලත් තිීෙනන දැන් ඒක මැතිවවැමතිවරුද ජමිතුරන්ද කියල නෑනේ දැන් ඒ වලල්ල දැ අපිග අපි ගන්නු ගෑස්ම්බන්ධින් ගෑ සමාගය සමාපතිරා සම්බන්ධය මොන දරන්දිින් තදු තිරඇතු අප දන්න කාරණ ගණනම්වාගේ. මේ රටේ ඇති වුණා ඒව සම්ධ තීන්දු තියෙන ගත්තද එ අරුන්දික ප්‍රාජ්‍යාමැතිවරයා සම්බන්ධින් ඒ ඇතිරුණු තත්වය තුළ යම් යම් තීතු ගත් අපි 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 කියවා හ ඒ ඒ විදි හැම කරන්නට වෙන්න උනුසිත්ද. නමුදේ අර මේ පාලන චන්ත්‍රයේ රාජපක්ෂ පවුල් පාලනය තුළ ඉන්න කණ්ඩායමට නීතිය ක්‍රියාත්ම කළ කියෙනක තමයි ප්‍රශතිය ඇතිනේ?